Hello, back to Day of Diaries. අද මං ඔයාලට ටිකක් වෙනස් විදිහේ බ්ලොග් එකක් තමයි අරගෙන එන්නේ. මම ඔෆිස් යන දවසක් කොයි වගේද කියන එක තමයි අද ඔයාලට මාත් එක්ක දිගටම රැඳිලා හිටියොත් බලාගන්න පුළුවන් වෙන්නේ. මටත් ඉතින් නිතර කියන්නේ මම ඔෆිස් යන කෙනෙක් නෙවෙයි ඇත්තටම. දවස් දෙකක් වගේ තමයි උපරිම මම මාසෙට ඔෆිස් යන්නේ. අනිත් දවස් ටික ඔක්කොම ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඔෆිස් යන කලින් දවස් ඉඳන්ම ඔෆිස් යන එක වෙනුවෙන් ප්‍රිපෙයා වෙන්න ඕනේ. නැත්තම් හරි අමාරුයි ඉතින් උදේට කලබලෙට. අර ඔයාලා මුලින්ම දැක්ක පොලොසුයි සම්බෝලයි, ඒ මම ඔෆිස් යන දවසට කලින් දවසේ දවල්ට කාපු කෑම. මං ඒක විශේෂයෙන් මෙතනදිම පෙන්නුවේ අර මගෙන් කට්ටිය අහනවානේ සාමාන්‍යයෙන් වැඩ කරන දවස් වලට කොහොමද කෑම බීම ටික ලෑස්ති කරගන්නේ කියලා. ඉතින් අර බොක්සස් වලට දාලා මම ෆ්‍රිජ් එකේ තියාගෙන එහෙම තමයි වැඩ කරන දවස් වලට කෑම කන්නේ. Amy? That's Daddy's one. Don't take Daddy's one. And thank you. ඉතින් ඒ පොලොස් එකයි සම්බෝල එකයි දවස් දෙකකට විතර හදාගත් එකක්. ඉතින් ඒක තමයි අපි කලින් දවසේ රෑට නෙමෙයි කලින් දවසේ දවල්ට කෑවේ. ඉතින් රෑට මම පේස්ට්‍රීස් ටිකක් හදාගත්ත කන්න. ඊට පස්සේ හෙට ඔෆිස්ගෙන යන්න මම බත් ටිකක් හදාගන්න තමයි දැන් යන්නේ. මම මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදාගන්නේ. ඒක මට ලේසි, ඔක්කොම ಜಾති ටිකත් එකෙම තියෙනවනේ. ඉතින් මම මේ වෙන වෙනම තමයි හැමදේම එකට කලවම් කරගන්නේ. මොකද මම පර්සනලි කැමති නෑ ෆ්‍රයිඩ් රයිස් එකේ බිත්තර චූටියට තියෙනවට. ඒ කියන්නේ අර ස්ක්‍රැම්බල් උනාට මට ටිකක් කෑලේ ලොකුවට තියෙන්න ඕනේ. ඉතින් මම ඉස්සෝ එකත් වෙනමම පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා, බිත්තර එකත් ස්ක්‍රැම්බල් කරගන්නේ වෙනමමයි. ඊට පස්සේ චිකනුත් පොඩ්ඩක් නිකන් තම්බල බැදගෙන වගේ ඒ ටික ඔක්කොම එළවලුත් එක කලවම් කරලා ඉතින් ඒකට බත් එක්ක කලවම් කරලා එහෙම තමයි ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නේ හෙට ගෙනියන්න. ඉතින් ඊට පස්සේ මම ඒක ෆ්‍රිජ් එකේ දාලා තියනවා. ඊළඟ දවසට මේ බොක්සස් වලටත් බෙදලම තියනවා. එතකොට උදේම නැගිට ගමන් රෂ් එකේ ඔක අමතක වෙන්නෙත් නැහැ. බොක්සස් දෙක දාගෙන යන තමයි තියෙන්නේ. බොක්සස් දෙක කිව්ව ඉතින් මමයි හස්බන්ඩ්යි දෙන්නම වැඩ කරන්නේ එකම ඔෆිස් එකේනේ. මං හිතන්නේ මං ඔයාලට ඒක කලින් කිව්වනේ. ඉතින් එහෙනම් අපි දෙන්නටම එහෙම තමයි කැම ගෙනියන්නේ. ඉතින් ඊට පස්සේ අර මම රෑට කන්න හදාගත්ත පේස්ට්‍රි එකේ ෆිලින් එක පොඩ්ඩක් ඉතුරු වුණා. ඉතින් මම ඒකත් බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියනවා. ඊළඟ දවසේ ඕන්නම් ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා රෑට කන්නත් පුළුවන්. ඕන්නම් අර සෑන්ඩ්විච් ටෝස්ට් ටිකක් වගේ හදාගෙන නැත්තම් ඉතින් ඊට පහු වෙනදා හරි කන්නත් පුළුවන්. ඉතින් මම ඒ ටිකත් අරන් තියනවා. ඔහොම තමයි මම ඔෆිස් යන කලින් දවසේ කෑම බීම ටික යන්න ලෑස්ති කරගන්නේ. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් ඊළඟ දවසේ මොකද්ද අඳින්නේ කියන එක ඩිසයිඩ් කරනවා. හස්බන්ඩ් මොකද්ද අඳින්නේ කියන එක පොඩ්ඩක් ඩිසයිඩ් කරන්න ඕනේ. මොකද අපි දෙන්නම දාගෙන තියෙන්නේ දෙන්නම එක දවසේ ඔෆිස් යන්න යනවා. මොකද අපි ඉන්න පැත්තත් එක්ක ඔෆිස් එකට අපිට ටිකක් දුරයි. What is this letter? M. That's N. Okay. What is this letter? I. What is this letter? What is A color. Can I have yellow? Cheaper. M. M, okay. That's an N. Yeah, can I have yellow color? අර මං ඔයාලට දුරයි කියලා කිව්වේ සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳන් ඔෆිස් එකට තියෙන, ඒ කියන්නේ ක්‍රයිස්ට් චර්ච් සිටි එකට තියෙන විනාඩි 20ක 25ක විතර දුරක්. ඒ වුණාට උදේට තියව ඩේ එකක් දාලා එතකොට ඒ ඇසි ට්‍රැෆික් උත් තියෙනවා. ඒ ඔක්කොමත් බලපුවහම විනාඩි 45ක් පැයක් විතර යන වෙලාවලුත් තියෙනවා. අනිත් එක මං දැන් මේ වොයිස් ඕ එක දාන වෙලාවේ මට හොඳටම හෙම්බිරිසාව. ඒ හින්දා මගේ වොයිස් එක ඉච්චර ගණන් ගන්න එපා. කොහොම හරි තියොත් කාලා යාට වොෂුත් දාලා ඉවර වෙලා පොඩ්ඩක් යාට මං සාමාන්‍ය විනාඩි 15ක 20ක විතර මේ වගේ චිත්‍ර අඳින වෙලාවක් අපේ රැයට තියෙනම තියෝ එච්චර ආස නැහැ මේ චිත්‍ර අඳින ඒවට කලර් කරන ඒවට. යා ටිකක් යාට පොඩ්ඩක් බෝරින් ඒ වැඩේ. ඉතින් එයා ගොඩක් කරන්නේ මට චෝක් දෙන එක මට පාට කරන්න කියලා. එයත් පාට කරනවා හැබැයි ඉතින් ටිකක් අඩුයි. ඉතින් කොහොම හරි ඒ වැඩ ටිකක් ඉවර කරලා එයාව ඇඳට දාලා අර මං කිව්වා වගේ ඇඳුමක් එහෙමත් මොනා හරි ලෑස්ති කරලා මම නාන්න යනවා. නාන්න ගිහිල්ලා කොණ්ඩෙත් පොඩ්ඩක් කලින් දවසේම අයන් කරනවා. මොකද උදේට මං කිව්වා වගේ හරිම කලබලයි. ඉතින් ඒ හින්දා මම කරන්නේ නාලා කොණ්ඩේ වේලගෙන කොණ්ඩෙත් අයන් කරලා ඒ ඔක්කොම ටික කරලා ඉතින් උදේට පොඩ්ඩක් චුට්ටක් අයන් කරගන්නවා. හැබැයි අර රෑට ඔක්කොම කරලා තියාගත්තම ලේසියෙන් ඉතින්.
ඊට පස්සේ මම ඉතින් අන්තිමටම හැමෝම කාලි වුණාන් පස්සේ ගෙදර මම කෑම කන්න තමයි යන්නේ. ඉතින් මං හිතන්නේ ඔය වෙනකොට වෙලා ඇති 9ත් පහු වෙලා වගේ. ඉතින් මම දැන් රැට කෑම කාලා නිදියන් යනවා 10 විතර වෙද්දී. මොකද ඊළඟ දවසේ උදේ පාන්දරින්ම හැරෙන්න ඕනේ හින්දා. Good morning. Hello. Hey, morning. අපි දැන් මේ උදේම යන්නේ තියෝව ඩේකයා දාන්න. ඔයාලට වෙලාව පේනවනේ දැන් 7:11 උදේ. ඒ වුණාට හරිම කළුවර පාටයි. ඉතින් තියෝගේ ඩේකයාක 7ට ආරෙනවා. ඉතින් අපි ආව එතනින් ඩේකයාකට දාගෙන දැන් මේ ටික ටික සිටි එක පැත්තට එන ගමන් තමයි ඉන්නේ. දැන් මේ වෙනකොට ඇති මං හිතන්නේ 8ට කාලක් විතර. 8ට තමයි මට වැඩ පටන් ගන්නෙ. ඉතින් දැන්නම් ටිකක් එළිය වැටිලා තියෙන්නේ. ඉතින් ටිකක් කළුවර පැත්තට බරයි. අනික ඉතින් මේ ඔයාලට පේනවනේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. ඉතින් ඕක හිමින් 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 තමයි ඉස්සරහට ඇදෙන්නේ. ඉතින් ක්‍රයිස්ට් චර්ච් වල ට්‍රැෆික් එක ඇත්තටම ඕක්ලන්ඩ් වල ට්‍රැෆික් එකට වැඩිය හොඳයි. මම එහෙම කියන්නේ මට එක්ස්පීරියන්ස් කරලා තියෙන හින්දා ඕක්ලන්ඩ් ට්‍රැෆික් එකත් ඒක නම් ඒ කියන්නේ මෙහෙමවත් ඇදෙන්නේ නැහැ උදේට. ඒ කියන්නේ පැය දෙකකටවත් කලින් යන්න ඕනේ ඔෆිස් ඕක්ලන්ඩ් යද්දී. ඉතින් ඇත්තටම ක්‍රයිස්ට් චර්ච් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ ඒ අතින්. හැබැයි ඉතින් හිමින් හිමින් තමයි ඒත් ඉස්සරහට වාහන ඇදෙන්නේ. ඉතින් අපේ ඔෆිස් එකෙන්ම අපිට කාර් පාක් එකක් ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ. ඉතින් කාර් එක පාක් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලාම අපි කරන්නේ කිචන් එකෙන් මේ තමයි ඔෆිස් එකේ කිචන් එක. ඒකෙන් කොෆි දෙකක් හදාගෙන බොනවා පොඩ්ඩක් විනාඩි දෙකක් විතර ගන්නවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඉතින් ඔයාලට ඕනේ වෙලාවක ඇවිල්ලා කොෆි හදාගෙන බොන්න පුළුවන්, ඕන දෙයක් රත් කරලා කන්න පුළුවන්. ඒ ඔක්කොම ෆැසිලිටීස් ටික තියෙනවා ඕන ඔෆිස් එකක. ඉතින් ඒ වගේ තමයි ඔක්ලන්ඩ් වල වුණත් එහෙමයි. ඉතින් ඒ ටික ඔක්කොම කරන් වැඩ පටන් ගන්න තමයි යන්නේ. අද මගේ ඩෙස්ක් එක එහා පැත්තේ කවුරුත් හිටියේ නැහැ. ඉතින් අනික වැඩ කරන ගමන් ඉතින් වීඩියෝ කරන්න බෑ ඉතින් වැඩනේ වෙලෙට. ඉතින් ඊට පස්සේ අර ඊයේ හදාගත්ත කෑම එක අපි දවල්ට කනවා. ලන්ච් බ්‍රේක් එක දෙන්නම එකට තමයි ගන්න ඔෆිස් එකේදී. ඉතින් මගේ ෂිෆ්ට් එක දැන් වෙනස්. මම ඉස්සර කරපු එක නෙමෙයි දැන් කරන්නේ. ඉතින් මට කලින් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් තිලි ඉවර වෙනකම් මම මෙතන තියෙන බෙන්ච් එකකට වෙලා ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඔය එළිය පේන විදිහ ඔෆිස් එකේ ඉඳන් බලපුවහම ඉතින් යා කොයි වෙලේ හරි එනකන් මම ඉතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ওই විදිහට තමයි අපේ ඔෆිස් දවසක් ගත වෙන්නේ. ඉතින් ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර එනින් ගමම්ම තියවත් ඩේකයා එකකින් අපි අරගෙන තමයි ගෙදර එන්නේ. ඉතින් එදා රෑට අපි ඩ්‍රයිව් ත්‍රූ එකකින් තමයි මොනවා හරි කෑම ගත්තේ. මොකද ටිකක් මහන්සිත් ගෙදර ඇවිල්ලා ගෙදර තියෙන එකක් කන්න හිතුනෙත් නෑ. ඉතින් ඔය වගේ තමයි සාමාන්‍යයෙන් ඔෆිස් දවසක් ගත වෙන්නේ මගේ. මට හිතෙනවා අදත් මගේ බ්ලොග් එක වල ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. කවුරු හරි මගේ චැනල් එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් තම්මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ බ්ලොග් එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් thank you very much for watching Day of Diaries.